ලස්සන උනාට hinaව ලස්සන නෑ නේද බලන්නකො ඩෙන්ට පාවිච්චි කරන අය හිතේ බයක් නැතුව ලස්සනට hina වෙන්න අදම ඔබත් ඩෙන්ටා ටූත් බ්‍රෂස්ම පාවිච්චි කරන්න ඩෙන්ටා ඔබේ සිනහවේ ආරම්භය ලුංගලා Janata Sevayata dedicated to serve the people. රංගන අපි net news අවසානයේ බැලුංගල පූර්විකාවේදී කිව්වා මේ රටේ අවාසනාවන්ත ගමක් තියෙනවා කියලා. ඔව්. බොහෝ දෙනෙක් කතා කරලා හැව එක ගමක් විතර තියෙන්නේ කියලා. ඒ වගේ බොහොමයක් ගම්මාන තියෙන්න පුළුවන් නේ. හැබැයි අපි ඇයි මේ ගමට අවාසනාවන්තයි කියලා කියන්නේ? මොකද මේ ගමේ වාසය කරන ජනතාව තමයි කියන්නේ අපි අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ පාලා ඉන්නවා කියලා. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව සම්බන්ධයෙන් තමයි අද net fm බැලුංගල අනාවරණය කරන්නේ. දෙහිවල කළුබෝවිල ශ්‍රී මහා විහාර පාරේ ආරම්භ වන තැන. මෙතන තියෙනවා අනවසර ඉදිකිරීමක් සිද්ධ වෙමින් පවතිනවා. මේ කාලයක් තිස්සේ සිද්ධ වෙමින් පවතින දෙයක්. ඔව්. හැබැයි මේක නීති විරෝධී. මොකක්ද දන්නවද හැදෙන්නේ? ඔව්. අන්තවාදී මුස්ලිම් පල්ලියක් කියලා තමයි චෝදනාව තියෙන්නේ. එහෙම වෙන්නේ කොහොමද කියන එකේ ප්‍රශ්නේ. ඉතින් අනවසර දේවල් බොහොමයක් මේ රටේ වෙනවා තමයි. අවසර දින ඒවට වඩා වෙන්නේ අනවසර දේවල් නේ. ඔව්. ඒතකොට ඉතින් මේව ගණන් ගන්න නැහැ. හැබැයි මේ ගම අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ පාලා තියෙන්නේ මෙන්න මේ අනවසර ඉදිකිරීම නිසා. අපිට කිව්වා මේ ගමේ උදවිය මෙන්න මෙහෙම තත්ත්වයකට මුහුණ පාලා තිනවා කියලා. තවත් කාරණාවක් කියන්න ඕන මුලින්ම. පන්සල් තුනක් වට කරගෙන තමයි මේ ඉදිකිරීම සිද්ධ වෙන්නේ. මේක අන්තවාදී පිරිසක් විසින් කරන ඉදිකිරීමක් කියන එක තමයි මේ ගමේ ජනතාව කියන්නේ. ඉදිකිරීමක් විතරක් නෙමෙයි කුමන්ත්‍රණයක්. කුමන්ත්‍රණයක්. නෑ මේ කුමන්ත්‍රණ දියත් වෙන්නේ කොහොමද කියන එක ගැන අද පැහැදිලිව අපි කියන්න උත්සාහ ගන්නවා. ඔබත් හොඳට අහගෙන ඉන්න අපිට අදහස් දක්වන්න. අපි ගමේ කෙනෙකුට සවන් දෙමු. බොම් පොඩි කයින් නම් අපි මුස්ලිම් ඇට් එකලා පාසල් ගියා පේන කරා. නමුත් දැන් මේ ජනතාව අතික්‍රමණය කරපු පිටින් ආපු කට්ටියක් තමයි මේකට මූලික වෙලා ඉන්නේ. මුස්ලිම් දේශපාලන බලධාරි සම්පූර්ණ සහයෝගය ලැබෙනවා. ඒ විතරනේ මේකට අපි දැකලා තියෙනවා. ඊයේත් මම දැක්කා අප්‍රිකානු ජාතිකය. තුන් දිනක් මේක ඇතුලේ යනවා තරුණියෝ. ඉතින් මේ අය ඇවිල්ලා ඉන්නේ මොකටද? ඉතින් මේ අය මෙතනට එන්නේ මොකටද කියන එක ගමයට ප්‍රශ්නයක්. මේක දැනට ගමේ පවතින්නේ පාලනය කළගත හැකි පිරිසක් අති සහ ස්වාමින් වහන්සේලා මේකට මූලිකාදී දෙන්න නිසා. හැබැයි මේක තව ඉදිරියටත් අපිට පාලනය කරගන්න බැරුණොත් මේක මූලිකත්වය ගන්න වෙන කට්ටියක් බාර ගත්තොත් මේක ව්‍යසනයකට යනවා. මොකද මේ தත්ත්වයට අවශ්‍ය කරන සියලුම සාධක දැන් පැවැත්වෙන. හොඳයි ඔන්න ගමේ ජනතාවගේ ප්‍රශ්නේ. ඔව් මොකද තව උදාහරණයක් තියෙනවා චෙත් අපේ මතකයි පහුගිය කාලේ විල්පත්තුට ගියාන් පස්සේ මේකෙත් හිටියා අමුතු ඇඳුම් ඇඳගත්තු මිනිස්සු ඇවිල්ලා. දෙහිවලත් ඉන්නේ දැන් මේ වගේ අමුතු අමුතු කණ්ඩායම් වෙනවා. මේ කණ්ඩායම් එන්නේ කාගේ උමනාවටද නැත්නම් කාගේ පෙළඹවීමකටද කාගේ අවශ්‍යතා ඉටු කරන්නද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඔව් මොකද මේ தත්ත්වය හරි භයානකයි. හේතුව රංගන අපි දන්නවා මේ කුමන්ත්‍රණ කියලා කිව්ව මේ වචනේ තියෙන වටිනාකම දැන් නැති වෙලා තියෙන්නේ. හැබැයි මේ රටේ එරෙහිව කුමන්ත්‍රණ දියත් වෙනවා. විශේෂයෙන්ම බටහිර කුමන්ත්‍රණ දියත් වෙනවා. මේ අය කියන විදිහට මේ ගමට ගියාම අපිට තේරෙච්ච කාරණාවක් තමයි රංගන මේ මුස්ලිම් සහ මේ බෞද්ධ ජනතාව ඉතා සහෝදරාත්මක ජීවත් වෙලා තියෙනවා. ඒ සංහිඳියාව නැති වෙන මේක එක හේතුවක් වෙනවා ඊට පස්සේ. ඔව් මොකද බොහෝ අයට උමනාවක් තියෙනවා මේක කඩාකප්පල් කරලා දාන්න. පොඩි කාලේ ඉඳලා එකට ජීවත් වෙලා තියෙන මේ මුස්ලිම් සහෝදරයෙක් එක්ක. එතකොට බෙදා හදා ගැනීම සියල්ල සිද්ධ වෙලා තියෙනවා මේ අයත් එක්ක. පන්සලට ඇවිල්ලා ගනුදෙනු සිද්ධ කරලා තියෙනවා මේ අය. ඒ නිසා මේ පහුගිය කාලේ එහෙම බෙදීමක් වාදයක් තිබුණේ නැහැ. හැබැයි ඔන්න දැන් මේ රෑට රෑට වෙන සිද්ධි නිසා හොරෙන් තමයි මේක ඉදි කරන්නේ. මොකටද හොරෙන් ඉදි කරන්නේ? හැබැයි ඉතින් බලධාරීන් නිහඬයි. පහුගිය කාලේ එක්තරා ප්‍රශ්නයක් ඇති වෙලා ඒ මැදිහත්වීම මත මේ ඉදිකිරීම තාවකාලිකව නවත්වලා තියෙනවා. හැබැයි ඔන්න ආයෙත් සැරයක් රෑට රෑට ඉදිකිරීම කරන්න පටන් අරන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ එන්නේ අඳුරන් නැති පිරිසක්. ගමේ ඉන්න මුස්ලිම් ජනතාව නෙමෙයි. ගමේ අය කියන විදිහට අන්තවාදී කොටසක් තමයි එන්නේ. මොකද ගමේ ඉන්න කට්ටිය එදා ඉඳන්ම දන්නවා මේක සිංහල හෝ මුස්ලිම් හෝ ද්‍රවිඩ හෝ කවු ජාතික ප්‍රශ්නයක් නෙමෙයි. මෙතන තියෙන්නේ ආගම් ප්‍රශ්නයක් නෙමෙයි. මේ ගමේ ඉන්න හැමෝම දන්නවා කලින් කවුද ගමේ හිටියේ මොනවද කළේ කියන කාරණාව දන්නවා. හැබැයි දැන් ප්‍රශ්නේ බවට පත් වෙලා තියෙන්නේ මේ අලුත් ඉදිකිරීම නැත්තම් මේ තහනම් ඉදිකිරීම කරගෙන යන්නේ මේ ගමේ කට්ටිය නොදන්නා පිරිසක්. හැබැයි ඒ පිරිසවිල්ල කරන මේ ක්‍රියාව නිසා තමයි අන්තිමේ මේ ගමේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මේ විහාරයේ තියෙනවා නිවාස ව්‍යාපෘතියක්. නිවාස 350ක් ඉදිකර තියෙන. එයින් 25ක් ඉදිකර තියෙන්නේ අපි මුස්ලිම් ජනතාව වෙනුවෙන්. හොඳම සහජීවීලට හොඳම උදාහරණයක් තමයි අපි මේ ශාලාව තුළ පිරිත් කිව්වා. පිරිත් කියනකොට ඒ මුස්ලිම් වැසින් ඇවිල්ලා 25කට වැඩි පිරිසක් අපේ පිරිත් ශ්‍රවණය කරා. ඒකම කටිනේ සිද්ධ කරපු නිවසට වඩලප්පන් හදාගෙන ඇවිල්ලා අපිත් එක්ක පොදුම සහෝදරත්වයෙන් සමාදානෙ මේ කටයුතු සිද්ධ කරා. ඉතින් අද තියෙන අපේ සිංහල බෞද්ධයාගේ මනුස්සකම වැරදීට තේරුම් ගන්න දෙයක් තමයි තියෙන්නේ. මොකද ඇත්තටම මේ අය කරන්නේ මේ වැරදි. මොකද මේ රටේ නීතියක් තියෙනවා රජයේ සියලු මාන ආයතන මේක වැරදි ඉදිකිරීමක් කියලා නිත්‍යානුකූල නැති ඉදිකිරීමක් කියලා
පැහැදිලිව කියද්දිත් ඔවුන් නැවත නැවතත් මේක සමහරක් කරලා පොලිසියෙන් නතර කරලා කියද්දිත් ඔවුන් බලෙන් රාත්‍රී කාලයේදී මේක බොහෝ විට වැඩ කරන්නේ නිවාඩු දවණියන් වල රාත්‍රී කාලයේදී මේක වැරදි දින්ද තමයි ඒගොල්ලෝ රාත්‍රී කාලයේ දි කරන්නේ මොන තරම් දේවල් වෙනවද දන්නේ මේ රාත්‍රී කාලයේදී නේ මේ රටේ ඇතුලේ ඉතින් ඒ දේවල් වෙන දේවල් වලින් එක දෙයක් තමයි මේක ඉතින් මට තියෙන ප්‍රශ්න රංගන රාත්‍රී කාලයට බොහෝ දිනකට මේව පේන්නේ නැතුව ඇතිනේ හැබැයි දවල් කාලයටවත් රාත්‍රී කරපු දේවල් ටික පේන්න ගන්න එපේ එතකොට මේ ප්‍රදේශයේ ඉන්න වගකීතු නිලධාරීන්ට මේ රාත්‍රී කරපු දේවල් දවල්ට පේන්නේ ඔව් දැන් ඉතින් එහෙම ආගමික මධ්‍යස්ථානයක් එම් පවත්වාගෙන යන නිකන් හිතමනාපයට බැහැනේ ඒතර ඒක ආගමික කටයුතු අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගෙන වෙන ඉදිකිරීමක් කරන්නට ඕනේ ඉතින් එහෙම අනුමැතියින් ඇතිව මේ කරන දෙයක් නෙවෙයිනේ මේක ඔව් ඉතින් අර අපේ රටේ අවාසනාවට අපිට තියෙනවා ආගමික කටයුතු අමාත්‍යාංශයක් කියලා එකකුත් නේ ආගමික කටයුතු තියෙනවා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එහෙම කොමසාරිස්වරු ගොඩාක් ඉන්නවා ක්‍රිස්තියානි කටයුතු කියලා කියනවා ඉතින් ඒ තියෙන තරමක් කොමසාරිස්වරුත් ඉන්නවා වෙන දෙයක් නැහැ නෑ මැතියම දරුත් ඉන්නවනේ දැන් ඔව් ඉතින් මේ වැඩේ දිනම් එහෙම මැදිහත් වීමක් වුණ සිද්ධ වෙන නිසා මේ අමාත්‍යාංශයට මුකුත් කියන්න බැරි වෙනවා අපිට හැබැයි ඒ වගේ හැමදාම ක්‍රියාත්මක වෙන්න කියලා තමයි අපි කියන්නේ ඔන්න දැන් මේ සිද්ධිය සම්බන්ධයෙන් අපි කතා කරනකොට කිව්වනේ රංගන මේ පන්සල් තුනක් තමයි මේක ඇතුලේ තියෙනවා මේ ගමේ ප්‍රදේශයේ පන්සල් තුනක් තියෙද්දි මුස්ලිම් ජනතාවට පල්ලියකුත් තිබිද්දි තමන්ගේ ආගමික කටයුතු සිද්ධ කරන්න මේ අන්තවාදී කොට්ටාශයක් කියලා තවත් ඉදිකිරීමක් අනවසරෙන් කරනවා කියන චෝදනාව තමයි තියෙන්නේ දෙහිවල කලබෝවිල හත්බෝධි රජ මහා විහාරයේ ඊළඟට ශ්‍රී මහා විහාරයේ සාරණාත් ධර්ම නිකේතනයේ මේ කියන විහාරස්ථාන තුනට මැදිව තමයි මේ තැන මේ ඉදිකිරීම තියෙන්නේ මට තව ප්‍රශ්නයක් තියෙනවා රංගන දැන් මේ වෙනකොට අපි දන්නවා අපේ බලවතාටම ලෝක බලවතාටම ප්‍රහාර එල්ලුණානේ මේ පෙරේදානේ ඈ එතකොට දන්නවනේ ඒව කරේ කවුද කියන එක මේ රට ඇතුලේ දැන් ISIS වගේ සංවිධාන සම්බන්ධව තාම විමර්ශන කටයුතු සිද්ධ වෙමින් පවතිනවා එතකොට අප්‍රිකාවේ වගේ අයත් ඇවිල්ලා මේ කර රිංගනවනะ ඉතින් ඒව ගැන හොයලා බලන්න නැද්ද කියලායි ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් හුඟක් වෙලාවට අපි කරන දේක් තමයි ප්‍රශ්නයක් උඩු දුවන්න දීලා ඒකට විසඳුම් හොයන එක එහෙම විසඳුම් හොයන්නේ නැතුව මුලින්ම විසඳුමක් ලබා දුන්නොත් මේ ජනතාව කියන අවාසනාවන්තකම විහි වෙන එකක් නෑ හැබැයි ජනතාව තමන්ගේ ගම්මානේ අවාසනාවන්තයි කියලා රටට කියකේ හැමදාම ඉන්නේ හේකුත් නෑ. ඔව්. ඒ නිසා මේක වාසනාවන්ත කරන්න ජනතාව තීරණය කරන දවසක ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මොනවා කරයි දන්නේ නෑනේ. ඔව්. එතකොට මේ කුලප්පු කරන්න නෙමෙයි කියන්නේ. ඒක හොඳට මතක තියාගන්න ඊළඟට අපිට කියන්නේ මේ අපි ජාතික බලවේග අවුස්සනවා එහෙම කියලා කියනවනේ. අපි ගැන කතා කරොත් බෞද්ධය ගැන පන්සලක් ගැන කතා කරොත් තමයි එහෙම බලවේගය අවුස්සන්නේ. අනේ TNA එකෙන් මේ ඊළම ඉල්ලනකොට කිසිම කෙනෙක් සද්ද නෑ. ඒ නිසා ඒ වැහෙන්නේ නෑනේ. ඒ වැහෙන්නේ නෑ. එහෙම රටකනේ අපි ජීවත් වෙන්නේ. සමන්නේ අපිට චෝදනා එල්ල කරන්න මේවා අපි ගලව ගන්න ඕන. අපි මේ වෙනුවෙන් කතා කරන්න ඕන. එහෙම කොන්දක් තියෙන නිසා තමයි අපි මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ වගකීතු නිලධාරීන්ට කියන්නේ මේ ප්‍රශ්නේ තවත් උඩු දුවන දෙන්න එපා. වහාම ඇවිල්ලා හොයලා බලලා රටින් හරි මොන ලෝකෙන් හරි ඇගෙනල්ලා මේක නවත්තන්න. මෙතනදී අනිත් ප්‍රශ්නේ තමයි රංගන කියන්න ඕන. මේ මෙතන තියෙන්නේ ජාතිවාදයක් නෙමෙයි. මෙතන තියෙන්නේ සාධාරණත්වය ඉටු කරන්න කියලා කියන එක. රටේ නීතියක් තිනෝ නම් හැම පුද්ගලිකුමට ඒක පොදු වෙන්න ඕන. ජනාධිපතිතුමාට එකයි අගමැතිතුමාට එකයි අමතිවරුන්ට එකයි මන්ත්‍රීවරුන්ට එකයි වෙන්න බෑනේ. අයි පොදු මහජනතාව අපිට තවත් එකක් නේ. ඔව් අපිට කොහොමත් එදා ඉඳලම තවත් එකක් නේ තිබ්බේ. අනිත් ලොකු අයට වෙනස් වෙනස් දේවල් තිබ්බේ කොච්චර කයිවාරු ගැහුවා. ඔව්. ඒ නිසා කරුණා කරලා අපි කියන්නේ මේ නීතියක් තිනෝ නම් ඒ නීති ක්‍රියාත්මක කරන්න. කාට බයද මේ නීති ක්‍රියාත්මක නොකර ඉන්නේ? ඒ ප්‍රශ්නෙට උත්තර දුන්නොත් මේ හැම ප්‍රශ්නයකටම පිළිතුරු ලැබෙවි කියලා මම හිතනවා. ඔව්. දැන් රංගන අපි මේ ගමට ගිහිපු වෙලාවේ සම ඊයේ පෙරේදත් මේ සම්බන්ධව මාධ්‍ය සාකච්ඡා පවා තියන්න මේ ගමේ ජනතාව පෙළමිලා හිටියා. අපිට හමු වුණා මිරිහර වාසී හිමි නමක්. උන්වහන්සේ මෙන්න මෙහෙමයි මේ සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය කළේ. මේ සිද්ධිය සම්බන්ධව දැන් අපි පන්සල් තුනක් තියෙනවා. මේ පන්සලයි බාතිය මාවතේ පන්සලයි අනිත් පන්සල ශ්‍රී මහ විහාර පන්සල. මේක හදන්නේ ශ්‍රී මහ විහාර පාරේ අංක 84 ස්ථානයේ. අපේ පන්සල ශ්‍රීජුම සම්බන්ධයි. ඉතින් පාමංගර ශ්‍රී මහ විහාරය කියලා කියන්නේ බොහොම පෞරාණික වටිනාකමක් තියෙන පන්සලක්. ආචාර්ය කොටගම වාචිස්තර හඳුරේ පන්සල. ඉතින් මේ සිද්ධිය අපිට ශ්‍රීජුම සම්බන්ධයි. එනිසා මේකට එරෙහිව අපි මම පන්සල වගේම අපේ සියලු දෙනාම වෙනේ ඉන්නවා අපි එනුවෙන් මේක නවත්තන්න සියලු දේවල් අපි සිද්ධ කරනවා. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයකට මූණ පාලා තිනව කියන තමයි විහාරවාසී හිමිනම කියන්නේ. හැබැයි ඉතින් රංගන වෙලාවට අපේ රටේ මෙහෙම කැක්කුමක් තියෙන ස්වාමින් වහන්සේලා කීප දෙනෙක් ඉන්නවා. ඉතුරු වෙලා ඉන්නවා යන්ත. ඉතුරු වෙලා ඉන්නවා. අපේ වාසනාවට ජාතිය වාසනාවට. ඔව්. හැබැයි ඉතින් මේ ඇත්තත් කියන්නේ ජාතිවාදීය කියලා තමයි. ඊට වඩා හොඳයි අර නිකන් ලොකු සැප වහන අරගෙන අර තැන්වල ඉන්න ඇයට වඩා මේ වැඩේ හොඳයිනේ. එතකොට මේක ඇත්තටම ස්වාමින් වහන්සේගේ වගකීමක්දී බුදුන් වහන්සේගේ කාලේ ඉඳලා මේ දේවල් කරානේ ස්වාමින් වහන්සේලා. ඉතින් වෙලාවට මේ ප්‍රශ්නේ ජනතාවත් සම්බන්ධ කරගෙන ජනතාවට කුපිත නොවි ඉන්න දීලා පැහැදිලි මාර්ගය කියලා දීලා මේ ස්වාමින් වහන්සේලා තමයි මේ ගමන අරගෙන යන්නේ. එහෙම නැත්නම් ඊට වඩා වැඩේ දුර දෙක ගිහිල්ලා. එහෙම වෙනෝනේ ප්‍රශ්නවලට විසඳුම් නැතුණාම අපිට පැහැදිලිව පේන තිබුණානේ පහුගිය කාලේ ඇතිවෙච්ච සිද්ධිත් එක්ක. ඔය සාලාව ප්‍රදේශයේ ඇතිවෙච්ච සිද්ධිය ගත්තම හොඳම උදාහරණේනේ. ඉතින් අපි මේ නිලධාරීන්ට මතක් කරලා තියන්නේ නිකන් ප්‍රශ්න ඇතුණෙන් පස්සේ මාධ්‍ය
සංදර්ශන පවත්වලා වැඩක් නැහැ. ගිහිල්ලා කොහෙට හරි ගිහිල්ලා හැංගිලා මාධ්‍ය සාකච්ඡා තියලා ප්‍රශ්න විසඳුවයි කියලා පැත්ත බලාද බලන්නේ නැතු ඉඳලා වැඩක් නැහැ. ඒක නිසා පැහැදිලි මැදිහත් වීමක් අවශ්‍ය වෙනවා. ඉතින් රට යන එක වෙනම කාරණාවක්. හැබැයි ඉතින් මේ වැඩ ටික කරලා දීලා ගියත් තමයි හොඳ. ඒකයි මම කියන්නේ. ඈ කොහෙ ගියත් ඉතින් මේගොල්ලෝ හරි හපන්නු. ඉස්සර ඉතින් ජපන්නුනේ හපන්නු කියලා. දැන් මේ අය හරි හපන්නු වෙලා තියෙන ප්‍රශ්න නොදකින්දීම කියන එක. කොහොම වුණත් අර ස්වාමින් වහන්සේ නමත් එක්ක කතා කරපු වෙලාවේ උන්වහන්සේ මෙන්න මෙහෙමත් කිව්වා. මේ වෙනකොට වහන්සේට පන්සලෙන් බැහැරව යනකොට ගමත් එක ගනුදෙනු කරනකොට මුස්ලිම් භක්තිය මොන හරි බලපෑමක් මෙල්ලලා තියෙනවද? අපේ ඉන්න හරියට නෑ. නමුත් මේ පාර කෙලවර තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. ඒතොර ඒ ප්‍රදේශේ ඉන්න අයට ඒ සිද්ධිය වෙන බව අපිට නිරන්තරයෙන් අවිල්ල දැනුවත් කරනවා. ඉතින් බොහෝ පින්වතුන්ට භික්ෂු වහන්සේලාට අපිට එහෙම කාරණාවක් නෑ. නමුත් පන්සලට සම්බන්ධ බොහෝ දායකයන්ට මේක බොහොම දැඩිව බලපානවා. ඒක ඒ අයට මානසික වශයෙන් ලොකු පීඩාවක් වඩපත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි ඒ අය නිරන්තරයෙන් අවිල්ල අපිට කියන්නේ මේක මහා ඉසර දෙයක් කියලා. ඉතින් පන්සල වින්න හාමුදුරුවෝ හැටියට අපිට ඒ හැම කෙනෙක්ම අවිල්ලා ඍජුවම කියනවා මේක මේකේ තියෙන පීඩාව කියනවා. දායකයෝ හිටපු වහන්සේලාත් එක්ක මොනවද ඒ සම්බන්ධ කියන එකට දැනන පීඩාව සම්බන්ධයි. විශේෂයෙන් මේ කට්ටිය දැන් පාරේ ගමන් කරනකොට මෙතන වාහන තදබෙත් එක බොහෝ පීඩාවක් තියෙනවා. එතකොට යන්න අපහසුතාවය තියෙනවා. ඒතර මේ මිනිස්සු පාර හරස් කරගන්නවා ඒ කට්ටිය එන දවස්වලට. ඉතින් ඒක මේ මිනිසුන්ට ලොකු පීඩාවක්. ඉතින් මේ පීඩාව කොයිතරම් කාලයක් ඉවසගෙන ඉඳීද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් අපි දන්නවා මේ සමහරක් සතියේ දවස්වලට කොච්චර අමාරුද පාර යන්නේ කියලා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඕන කෙනෙකුට එහෙම අවස්ථාවන් හිමි විය යුතුයි තමයි. පන්සල් ඉස්සරහා හේතරම් පොඩින් නොගිනුසුනාට ඒක ඉතින් මේ බෞද්ධ ලැජ්ජ විය යුතු එකක්. ඒක වෙනම කාරණාවක් නේද? හැබැයි දැන් මේ කාරණාව ඇතුලේ ජනතාව පීඩාවට පත් වෙලා තියෙනවා නම් ඒකට සාධාරණත්වයක් තියෙන්න ඕන. ඕනෑම කෙනෙකුට තමන් කැමති ආගමක් ඇදහිීමේ අයිතිය කාණ්ඩුකම ව්‍යවස්ථාවෙම දීලා තියෙනවා. ඒකට අපිට එරෙහි වෙන්න බෑ. හැබැයි කාටවත් අසාධාරණයක් වෙන විදියට කරදරයක් වෙන විදියට ඒ ඇදහිම කරන්න බෑ. ඒක බෞද්ධයන්ටත් අදාළයි වෙනත් ආගමිකයන්ටත් අදාළයි. ඉතින් මේ ප්‍රශ්නය තේරුම් ගත්තේ නැති වුණොත් විවිධ අයුරින් ජාතිවාදී විදියට බලන්න ගියොත් අර කියන විදියට එහෙම ප්‍රශ්නකුත් ඇති වෙන්න පුළුවන්. හැබැයි මේ වෙනකොට රංගන සැබෑ ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න කෙනෙක් නැහැ. මොකද ස්වාමින් වහන්සේලා ටික එක එක තැන ගිහිලි ඉවර වෙලා මාධ්‍ය සාකච්ඡා ටික තියන්නයි. ජමේ ජනතාව එකතු වෙලා මේ මාධ්‍ය සාකච්ඡාවන්ට කතා කරන්නයි එච්චරයි වෙලා තියෙන්නේ. මොකද පැහැදිලිව වග කිය යුතු නිලධාරීන් ළඟට ගියන් පස්සේ පිළිතුරක් නැහැ. ඉතින් හරි බයයි ඒගොල්ලෝ. ඒ කියන්නේ අන්තවාදීන්ට බයද මොනවාදයට බයද කියලා නම් අපි දන්නේ නැහැ. ඒ නිසා වහාම පිළිතුරක් ලබා දෙන්න කියලා නැවත නැවතත් කිව යුතුයි. පහුගිය කාලවකවානුවේදී ඔකට අයිතිකාරයෙක් හිටියේනේ. ඔක්කොම ලිස්සලා අරන. කවුරුත් නැහැ අයිතිකාරය. හැබැයි වැඩ කෙරෙනවා. gadol එනවා, වැලි එනවා, සිමෙන්ති එනවා, කොහෙන් එනවද කියලා දන්නේ නැහැ. මේ තත්වයේ තුලදී මම හිතන්නේ විචිකිච්ඡාවක් තිබෙනවා අපිට වගේම පලාතේ සහජීවනයේට කැමති මුස්ලිම් හිතවතුන්ට. උන් දන්නෙත් නැහැ මේ මොකද්ද වෙන්නේ කියලා. අද ලෝකයේ මේ වගේ විවිධ රටවල්වල සිද්ධ වෙනවා යම්කිසි සංවිධානාත්මක පිබිදීම් සමහර විටක ISIS සංවිධානයට ඇකම් කියන. එහෙම නැත්නම් අෆ්ගානිස්තානයේ සිද්ධ වෙච්ච විදිහට බොහෝ විදියට තලෙයිබාන් වරුන්ගේ සංවිධානත් බිහි වෙන විදිහ තමයි. මොකක් හෝ නරක බීජයක් පැලවෙන්න පටන් අරගෙන තියෙනවා. ඒ පැලවෙන්නේ නීත්‍යානුකූල පදනමක නෙමෙයි. හොඳයි. ඒ කතා කරේ රංගන මේ ප්‍රදේශයේ ජනතාව මේ කතාව හරි බැරෑරුම්. ඒ නිසා මේක පටලවා ගත යුතු නෑ. විශේෂයෙන්ම නිලධාරීන් මේක පටලවා ගන්න එපා. මේ ප්‍රශ්නේ හරියට පැහැදිලිව විසඳා ගත යුතුයි. ඔන්න මේ අවස්ථාවේ බොහෝමයක් ජනතාව අපිට මේ කරුණ දක්වන්න ඇවිල්ලා හිටියා. ඉතින් අපි ගිල්ල හොයා බැලුවා. ඉතින් මේවා බල බල ඉන්න එක තමයි වෙන්නේ. අර අහස උසට නැගුණනේ නూరు පැත්තෙත් එක. ඔව්. ඒකෙත් රෑට නීති උනේ ගිහිල්ලා. දලදා මාලිගාවට තුඩින් හදනවා. එහෙම උමනාවල් තියෙන්නේ. කියන්නේ උඩ යන්න පුදුමාකාර උමනාවක් තියෙන රටේ ජනතාවට නේ. ඉතින් මේ පහල ඉන්න හරි අකමැති. එතකොට හැබැයි පහල ඉන්න ජනතාව තමයි මේ දුක් කරදර වලට මුහුණ පහන්නේ. ඒ නිසා පැහැදිලිව මේවා අවබෝධ කරගත යුතුයි. ජනතාව කියන්නේ මෙන්න මේ වගේ අදහස්. ආධමික සංහිඳියාව කියන වචනට මුවා වෙලා විවිධ දේවල් ලංකාවේ අද සිද්ධ වෙනකොට මේක තවත් ඉස්සරහා අනාගතේ ලේ හොල්ල ගන්න සිද්ධියක් විදිහට තමයි මට පේන්නේ ප්‍රදේශවාසියෙක් හැටියට. මොකද දැන් මේ සාමකාමීව ඉන්න සිංහල මුස්ලිම් දෙපිරිසක් අතර මේ පිටින් ආපු මේ අන්තවාදී පිරිසක් පල්ලියක් ආගමික ස්ථානයක් පවත්වාගෙන යනවා. ඒ වගේම මේ කටයුතු උදේවහ කරනවා. අනුමැතියක් නැතුව, අවසරයක් නැතුව, නීත්‍යානුකූල කිසිදු බලපත්‍රයක් නැතුව නිවාසයකට බලපත්‍ර අරගෙන ඒ බලපත්‍රය 2011 පිරි අරගෙන නීති විරෝධී කියලා වැඩ නවත්තලා ඊට පස්සේ නැවත 2016 මේක පටන් අරගෙන මේකේ ලස්සන කතාව ඒකයි. මේකට පොලිසියෙනුත් ආරක්ෂාව ලැබෙනවා. මේ නීති විරෝධී තැනක ඉදිකිරීම කරන අතර පොලිසියෙනුත් ආරක්ෂාව ලැබෙනවා. ඉතින් මේ දේවල් වල අවසාන ප්‍රතිඵලය තමයි අපේ ස්වාමින් වහන්සේලා දැනට මැදිහත් වෙලා ඉවරලා මේ ප්‍රශ්නේ සාමකාමීව සාධාරණව විසඳගන්න විවිධ ක්‍රියාමාර්ග වලට යනවා.
නමුත් අපිට පේන්නේ නැහැ මේ ප්‍රශ්නේ සාමකාමීව විසඳෙන්න අවශ්‍යතාවයක් මේ බලධාරීන්ට තියෙනවා කියලා. හොඳ ඔන්න ඕක තමයි කුමන්ත්‍රණයේ ප්‍රධානම දේ සාමකාමී නොවි ගැටළු ඇති කිරීම. ඉතින් ඒ ගැටළු ඇති කිරීම සඳහා විවිධ අයුරින් විවිධ වෙස්ගෙන කුමන්ත්‍රණ කාර්යය මේ ලංකාවට එවනවා. මේ රටට එවනවා. එතකොට ඒ සඳහා ආගමික සිද්ධාස්ථාන ඒ අය ප්‍රධාන වශයෙන් භාවිතා කරනවා. භාවිතා කරන එක තමයි ඉලක්කය. ඔව් ඒක තමයි ඉලක්කය. ඉතින් ඒ ඉලක්කයට වහල් වෙලා ඉතින් අපිත් එක්ක අනේ මුළු ලෝකෙම ඉන්නවා කියලා හරියට උදම්මනමින් අපි ඉන්නවා. ඕක තමයි වෙන්නේ. ඒ නිසා මීට එහා දෙයක් යන්න ඕන. අර පැහැදිලි කියන්න ඕන ජාත්‍යන්තරය කියන එක ජයගත යුතුයි. ඒක නෙමෙයි අපි මේ කියන්නේ. අපි අන්තවාදී වෙනෝ නෙමෙයි ජාත්‍යන්තරයත් එක්ක. හැබැයි මේ වගේ ප්‍රශ්න තියෙනවා මේව බලන්න කෙනෙක් නැහැ. ඔබ දන්නව නම් මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔබටත් කෙලින් කතා කරන්න පුළුවන් කෙනෙක් නම් අපිට කතා කරන්න අපේ දුරකථනංක මතක් කරන්න. 01125533 දෙහිවල කළුබෝවිල විහාරස්ථාන තුනක් මැදි කරගෙන අනවසර ඉදිකිරීමක් තියෙනවා. මේ ඉදිකිරීම රැට රැට තමයි සිද්ධ වෙන්නේ. රැට උනත් දවල්ටවත් බලදහරින්ට මේ ගැන තාම පේන්නේ නැහැ. මේක ඇවිල්ලා අන්තවාදී පිරිසක් ඉදිකරන මුස්ලිම් පල්ලියක් කියලා රංගන චෝදනාව තියෙනවා. අපිට ඉන්නව කතා කරන්න හිතවතුන් දෙදෙනෙක් අපි මුලින්ම කාවද සම්බන්ධ කරගන්නේ. ජයවර්ධන මහත්මිය, අයිබෝවන්. අයිබෝවන්. මම කලගෙඩියේ ඉන්නේ. තියාරේ ඉන්නේ මුස්ලිම් අය සේරම අපි සහෝදරයෝ වගේ ගත කරන්නේ. ඒගොල්ලන්ගේ මගුල් ගල් වල යනවා, මරණ ගෙවල් වල යනවා. මම ඇත්තෙන්ම ප්‍රාර්ථනා කරන අපේ පාලකයන්ගේ ඇස්සරේවා කියලා ජාතිවාදයක් ගොඩනගන්නේ ඉස්සෙල්ලා මුස්ලිම් ජනතාව එක්ක අපේ කිසිම තරහක් නැහැ. අපි සමගියෙන් සමාදානෙන් ඉන්නවා. කලගෙඩියේ ඉඳලා තිහාරියට රැටන් වාගේයි තියෙන්නේ. මොකද කියන්න තියෙන්නේ? සාදු සාදු කියන තමයි තියෙන්නේ. මේක කියන්න තියෙන්නේ. එකතු වෙලා කරන්න තියෙන්නේ අපි. අපි හැමෝගෙන් බලාපොරොත්තු හැමෝගෙන් ප්‍රාර්ථනා ඕක තමයි. වැලිගමින් කතා කරනවා අමරසේන මහත්මයා අයිබන් ඔබතුමාට. කොහොමද? මම දැක්කා ඉගෙන පාන්දර පල්ලියකින් පිටත් වෙනවා. අප්‍රිකානු ජාතිකයෝ දෙන්නේ මේ කීප දවසක් ගියා මේ උඩේ පාන්දර පිට වෙනවා. වැලිගම ගල්බොක්ක පල්ලිය. මේ අය රහත රහස් සාකච්ඡා පවත්වන මොනවද කියන්න අපි දන්නේ අපිට පල්ලිය තුලට යන්න බෑ අපි යන්නෙත් නෑ. ඒක නිසා මේ ගැන මේක රජයේ දැඩි අවධානය යොමු කරොත් වඩාත් හොඳයි කියන එක මම කියනවා. හොඳයි. ඉතින් අවධානය යොමු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඕක තමයි අපිත් කියන්නේ. එහම දැන් තියෙනවා. ඒ ගැන හොයලා බලන්න ප්‍රශ්න ඇති වෙන්න කලින්. අපි මේ ප්‍රශ්නෙදී දැන් සම්බන්ධ කරගන්නවා බාතිය මාවත සරණත් ධර්ම නිකේතනයේ විහාරාධිපති හිමිනම එලමල් දෙනියේ සරණන්ද ස්වාමින් වහන්සේ උන්වහන්සේ මෙන්න මෙහෙම කතාවකුත් කිව්වා. අපිට දැනෙන දේ තමයි විශාල දේශපාලන අධිකාරියක් මේ පළාතට අයිති නැති ඔබතුමාලා දන්නවා කවුරු ගැනද මේ කියන්නේ මේ අපිට නම් කියන්න පුළුවන් අපිට සියලු තොරතුරු තියෙනවා ඉදිරියේදී කියන්න පුළුවන් අවශ්‍යම මේ අදාළ නැති මේ ප්‍රදේශයේ නැති මුස්ලිම් ජාතික දේශපාලනඥයෝ මෙතෙන්ට ඇවිල්ලා ඒ අයගේ දේශපාලන බලය යොදලා මේ වෙනුවෙන් කටයුතු කරන්නේ මේ මුස්ලිම් අයට ආදරේට නෙමෙයි නිසා මේ අතර ගැටුමක් ඇති වුණොත් මේ අය කවුරුවත් දන්නේ නැහැ එසා අපිත් කියන්නේ මේ අයට ඉදිරිපත් නොවේ මේක සාමයෙන් විසඳ ගන්න ඒකම හොඳට දැනෙන දෙයක් තමයි ඇයි මේ නීත්‍යානුකූල නැති දේවල් වලට ඕනම ආගමක ඕනම ජාතියක අපි කියනවා අපිට ජාති ભેදයක් ආගම් ભેදයක් නැහැ නීති විරෝධී දේවල් කරනවා නම් මිනිස්සුන් සංසුන් වෙනවා එසා ඒක කරන්න එපා ඒක කරනවා නම් අන්තගාමී මුස්ලිම් අය එකතු වෙලා දේශපාලනය වෙන්න පුළුවන් හැබැයි ඒ අයට මුස්ලිම් කොටසක් ඒ කට්ටිය වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා ඒ අය වෙනුවෙන් මේකට නීති විරෝධීව පෙනී ඉන්නවා නම් ඒ සඳහා අපිට ඉදිරිපත් කරන්න වෙනවා ඒ අයගේ තියෙන මේකට මැදිහත් වීම මම පොඩි උදාහරණයක් කියන්නම් දැන් සතියකට ඉස්සෙල්ලා අපි පොලිසිය මේ සම්බන්ධව සාකච්ඡාවක් තිබුණා මේ පන්සලේ. එදාම රෑ මේ මුස්ලිම් බලවතුන් ඇවිල්ලා මෙතෙන්ට දෙනව අනුග්‍රහය. අපිට මේක දැනෙනවා. ඒ නිසා තමයි අපි ඉල්ලන්නේ මේකට මුස්ලිම් අයට මේකට මැදිහත් වෙන්න එපා ප්‍රධාන අයට මේ ගැටුමකට අත දීලා ගැටුමක් ඇති කරලා පළාත විනාශ කරන්න එපා. හොඳයි. ඉතින් එහෙම තමයි දැන් ඔකෝ ඉතින් ඔය සිංහල බෞද්ධ කියලා ජාතික ඇඳුම ඇඳන් ඉන්න අපේ මැති ඇමතුවරුන්ට හොඳම පාඩම. ඉතින් අර මිනිස්සු යම් කිසි ප්‍රශ්නයක් ඇති වුණොත් ඇවිල්ලා ඉතින් තමන් වෙනුවෙන් කොහේද හිටියත් ඇවිල්ලා මැදිහත් වෙනවා. දැන් අපේ සමහර ඇමතිවරුන් හන්දන මට අදාළ නැහැ නේ ප්‍රදේශය කියලා කියන්නේ. මට ඒ ප්‍රශ්නේ අදාළ නැහැ. ලිස්සල යනවා. ඔව්. හැබැයි ඉතින් අර වාහන ගන්න ඒවා 50ත් පාස් වෙනකොට කෝටි ගණන් වලි. ඒවා ඔක්කොම අදාළයි. මේවා අදාළ නැහැ කිව්වෙන් පස්සේනේ. දැන් නැමගේ විෂය නෙමෙයි මට අදාළ නැහැ කියලා අන්නේ එහෙම ඇමතිවරු අවාසනාවන්ත රටක තමයි අපි ජීවත් වෙන්නේ. එහෙම ඇමතිවරු මන්ත්‍රීවරු මේ රට පාලනය කරන. අපිට ඒක දුරගතනේ කතා කරන ශ්‍යාම් මහත්මයා. අයිබෝන් අයිබෝන් ඇත්තටම මේ වැඩසටහන මුළුල්ලේම මොන පොරක් කියුණාම ඒක නීති විරෝධී ඉදිකිරීමක් කියලා. ඇත්තටම කියනවා නම් ඉස්ලාම් දාමයේ එක ගුණාංගයක් තමයි අපේ ජීවත් වෙන රටේ නීතියට ගරු කරන්න ඕනේ. එහෙම නැතුව අපේ දෙයක් කරගන්න කියලා නීතියට පිටුපාමින් ගිහිල්ලා අපි ඒ වගේ දයක් කරනවා නම් මම හිතන්නේ ඇත්තටම නීති විරෝධී නම් ඒ අදාළ බලධාරී න්‍යායතනයකට මැදිහත් වෙන්න ඕනේ. නීති විරෝධීව කරන ඉදිකිරීමක් තුළ අපි කරන ආගමික වතාව දෙවියන් වහන්සේවත් පිළිගන්නේද කියන එක මට පොඩි ප්‍රශ්නයක්. ඔව්. දැන් ඉතින් දෙවියන් වහන්සේ ප්‍රමාණ
නෙමෙයි එතුමා කිව්ව විදියට මේ උඩ දෙවිවරු ඉන්නවනම් මේ වෙන දේවල් ගැන කොහොම බලන් ඉන්නවද කියලා ප්‍රශ්නේ මට තියෙන හැමතිස්සෙම 33 කෝටියක් ඉන්නවනේ රංගන ඉතින් ඔය දෙවිවරු එක එක ප්‍රශ්නේ විසඳුවත් විසඳ ගන්න පුළුවන් ඉතින් මේ අර එතුමා කිව්ව වගේ සියම් මහත්මයා කිව්ව වගේ ඔබතුමාට අපි ගෞරව කරන ඔබතුමා මේ වෙලාවේ මේ මැදිහත්වල මේ අදහස ඉදිරිපත් කරාට දිව්‍ය මාසෙ පමණක් නෙමෙයි මේ රටේ මේ හැම ආගමකම කියලා තියෙනවා නීති විරෝධී දේවල් කරන්න එපා කියන එපා කියලා ඔව් නේ ඔය කියන විදියට ඉතින් ආගමට අනුව කවුරු කරොත් කටයුතු කරනවා නම් ඔව් වෙන්නේ නැහැ හැබැයි මේගොල්ලන්ගේ න්‍යාය පත්‍රයන් මේව නෙමෙයි ඉතින් පැහැදිලිනේ ඔන්න ඔන්න එනවා වැඩේ එළියට ඉතින් මේවා හංගගෙන ඉන්න එකයි තියෙන ප්‍රශ්නේ ඉතින් ලොකු ලෝගු දාගෙන ආවට අපි බය වෙන්නේ නැහැ කියලා කියන්න ඕනේ ඒගොල්ලන් බය වෙන කට්ටිය ඉන්නවා ඔන්න ඉතින් ජනතාවට මේ වගේ ප්‍රශ්න තියෙනවා මේ අදාළ ප්‍රශ්නෙට පදනම් වෙච්ච තැන පහු කරලා එනකොට පොලිසිය නිලධාරී මහතුරු දෙන්නේ හැමදාම හිටගෙන මුරක. ඕක කවදද අවසන් වෙන්නේ? යම් කිසි ගමක යම් කිසි ස්ථානයක පොලිස් නිලධාරී මහතුරු දෙන්නේ හැමදාම මුර දාලා පැවිදි අතරම ඉන්නවා නම් ඒ ගම අවාසනාවන්ත ගමක්. මොකද පොලිසිය යොදවලා තියෙන්නේ මේ ස්ථානයේ නීති විරෝධී වැඩක් කරන එක වළක්වන්නත් ඒ නීති විරෝධී වැඩේ නිසා ඇතිවන මහජන නොසන්සුන්තාවේ නතර කරන්න. දැන් කවදද ඕක නතර වෙන්නේ? අපි ගරුතර ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා වගේ 2011 වර්ෂයේදී මේ සම්බන්ධයෙන් විශාල ව්‍යායාමයක යෙදුණා ඒ අදාළ පුද්ගලයෝ. ඒක ඇන හිටියා. මම හිතන්නේ අපි කුඩා අනු කුඩා වතෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ. එවකට මේ ප්‍රදේශයේ හිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලේකම්වරියට එවැගේම අනිකුත් දේශපාලන බලධාරීන්ට ඒක නතර වුණා. 2011 නතර වෙච්ච මේ දේ ඇයි නතර වුණේ? නතර වුණේ යම් හේතු සාධක මත. ඉදි නොකළ යුතු දෙයක් ඉදිකරන්න යන නිසා ඒ නතර කරා. ඊට පස්සේ 2015 මැතිවරණයේ ඉවර වෙලා අගෝස්තු මාසයේ 18 වෙනිදා 20 වෙනිදා අපි කවුරුත් නොදැනුවත්ව මෙම ඉදිකිරීම සඳහා එදා එම දේශපාලන හා පරිපාලන බලධාරීන් විසින් තහනම් කර ප්‍රතික්ෂේප කරපු එම ඉදිකිරීමට බලපත්‍රයක් නිකුත් කරලා තියෙනවා. සමහරක් කාලවලට ඉතින් ඔය 8 කියලා කියන්නේ නම් පුදුමාකාර ඉලක්කමක්. දැන් හුඟ දෙනකු වෙන්නේ නැහැයි කියලා හිතාගෙන හිටියන 8න් පස්සේ බොහෝ දේවල්. හැබැයි ඉතින් දැන් වෙන්නේම ඒ 8න් ඉස්සෙල්ල වෙච්ච දේවල්ම තමයි. තමයි. ඉතින් දැන් ඒ බලාපොරොත්තු විතරක් තියාගෙන මිනිස්සුන්ට ඉන්න සිද්ධ වෙලා තියෙනවා. අපි කියන්නේ එහෙම නෙමෙයි. ඒ කිව්ව දේවල් කරන්න පුළුවන් නම් මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. අපිට ඉන්නවා කතා කරන්න ජයන්ත මහත්මයා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන් තෙරුවන් සරණයි පළමුවෙන්ම මම මෙතෙන්දි මතක් කරනවා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා මේකට වගකීතු ප්‍රධානම පුද්ගලයෙක් හැටියට මම සලකනවා ඒ කියන්නේ මහනුවර පල්ලියේ අනවශ්‍ය ඉදිකිරීම් වලදීත් එතුමා මැදිහත් වුණා පස්සේ එතුමා නෙත්නේ FM නාලිකාවේදී මාධ්‍යට ප්‍රකාශ කරා ඒක తాවකාලිකව අපි නවත්වුවා කියලා මේ වගේ දෙපිට කාට්ටු වැඩ කරන්න එපා මම බුදුදහමෙන් මේකට පොඩි උදාහරණයක් කියනවා බුදුහාමුදුරෝ ජේතවනාරාමයේ පසෙක නිගණ්ඨයෝ අසපුවක් හදද්දී පසුවදා සැරියුත් මුගලන් හාමුදුරන්ට නියෝග කරනවා රජුරුවන්ට මේ ගැන කියලා කියන්න රජුරෝ තමයි මේකට වග කියුත්තා කියලා. ඒ වෙලාවේ කොසල් රජුරන්ගේ රජමාලිකාව වහලා කියලා ඇවිල්ලා සැලකනවා. නැවත බුදුහාමුදුරෝ තවත් රහතන් වහන්සේලා රැගෙන යන්න කියලා කියනවා. එතකොටත් මාලිකාවේ දොර වහලා කියනවා. ඊට පස්සේ බුදුහාමුදුරෝ තුන් වහන්සේලා එක්ක වැඩම කරලා රජුරවන්ට කියනවා එකම ආගමික මධ්‍යස්ථාන දෙකක් එක ආසන්නයේ ගොඩනැගීම තුල ගැටලු ඇති වෙනවා. ඒ නිසා වහාම රජේ රජුරෝ හැටියට මේක නවත්තන්න කියලා. ඒ නිසා මම මේ රටේ රජුරවන්ට කියනවා කරුණා කරලා මේ ගැටුම් නවත්තන්න. නැත්නම් අනාගතේ අපේ පරම පූජනීය සෝමහාමුදුරෝ කියපු අනාවැකි මේ රටේ සත්‍යක් සදාව ලැජ්ජ ස්ථානයක් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව කාලෙකදීම හරි ලැජ්ජාවට පත් වෙනකොට කතා කරන්න ඕනේ කියලා දැනෙච්ච ගම. ඉස්සර නම් ඔය බෞද්ධ කටයුතු අමාත්‍යාංශයත් එහෙමයි. ඉතින් ඒ ලැජ්ජාව තියාගෙනම අපි මේ නැවත වතාවක් අවාසනාවන්ත විදියට බෞද්ධ කටයුතු කොමසාරිස්තුමාට කතා කරන්න ඕන. හැබැයි කතා කරන්න ඉපයි. ඒ කාලේ හිටපු කොමසාරිස්තුරු දැන් බොහෝ දෙනෙක් වෙනස් වෙලා ඔන්න නිමල් කොටවැල ගෙදර මහත්මයා තමයි කොමසාරිස්තුමා හැටියට දැන් ඉන්නේ. මේ බෞද්ධ කටයුතු කොමසාරිස්තුමාට අපි මේ ගැටලුව යොමු කරා. නාගරික ඉදිකිරීම් සම්බන්ධව තමයි නාගරික සංවර්ධන අධිකාරිය තියෙන්නේ. එතකොට එතුමාලාගේ වගකීම තමයි නගර සැලසුම් සකස් කිරීම. නගර සැලසුම පදනම් කරගෙන තමයි නාගරික සංවර්ධන අධිකාරිය යම් ඉදිකිරීම් වලට අනුමැතිය දෙන්නේ. පෞද්ගලික ඉදිකිරීම් වෙන්න පුළුවන්, ආගමික වෙන්න පුළුවන් ඕනම දෙයක්. එතකොට දැන් ඒ නාගරික සැලැස්මේ ඒගොල්ලන් හඳුනගත්ත ප්‍රදේශ තියෙනවනේ, පදිංචි වෙන ප්‍රදේශ, වෙළඳ ව්‍යාපාර ප්‍රදේශ, ආගමික ස්ථාන, ඒවා අඳුනගෙන තියෙනවනේ මේ වෙනිසත් ඔය කියන ප්‍රධාන නගර. අත් වශයෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය බොහෝ විට ඇතුළත් වෙන්න ඕන. ඇතුළත් නොවී තියෙන විදිහක් නැහැ. ඉතින් ඒක එක දෙක පළාත් පාලන ආයතනය බැඳිලා ඉන්නවා ඒවට අවසරය දෙන්න. ඒවා මත බැලුවම ඔය කර්මු යම් කිසි සමාජ විරෝධතා හරි ආගමික ප්‍රශ්න හරි ගැටළු හරි තියෙනවා නම් ඒවා සැලකිල්ලට අරගෙනයි ඔයගොල්ලෝ අනුමැතිය දෙන්නේ. බෞද්ධ කටයුතු දෙපාර්ත
දෙපාර්තමේන්තු කාර්යභාරය තුල ওই ඉදිකිරීම වලට අවසර දීම වගේ දෙයක් නැහැ. හැබැයි බෞද්ධ ස්ථාන වලට ඉදිකිරීම වලට අනුමැතිය දීම අමාත්‍යංශයෙන් තමයි අනුමැති කිරීම කරන්නේ. හොඳයි. ඉතින් අන්න එහෙමයි මේ ප්‍රතිපත්ති හැදිලා තින්නේ. කියන එක තමයි අපි එතනදි වටහා ගන්න ඕන. ඔව් දැන් ඊළඟ කාරණාව මේක අදාළ වෙනවනේ පළාත් පාලන ආයතනයට මේ ප්‍රදේශයට සම්බන්ධ. ඒකෝ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවල ප්‍රදේශය තමයි මේ ඉදිකිරීම සිද්ධ වෙන්නේ. මහනගර සභාවේ නාගරික කොමසාරිස් නම්මික මුතුගල මහත්මයාත් අපි කතා කළා. මොකද නගරාධිපතිතුමා ජපාන් ගිහිල්ලා ඉන්නේ මේ වෙලාවේ. ඒ නිසා කොමසාරිස්තුමාට අපි කතා කරා. එතුමා කියන්නේ මොකද්ද? සිද්ධිය තියෙන්නේ මට මතක විදිහට ඔතන දහම් පාසලකට කියලා ඔය ගොඩනැගිල්ල අනුමත කරලා තියෙනවා. ඒ කියන්නේ ආගමික මධ්‍යස්ථානයක් හැටියට නෙමෙයි දහම් පාසලක් කියලා ඔය ගොඩනැගිල්ල අනුමත කරලා තියෙන්නේ මගේ මතකෙ හැටියට 2001 වගේ කාලෙක. ඈත කාලෙක ඔබ දහම් පාසලක් විදිහට අනුමත කරගෙන තියෙනවා. ඊට පස්සේ 2012 13 විතර වගේ කාලෙකදී මේකට නැවත බිල්ඩින් ප්ලෑන් එකක් ඉදිරිපත් වෙනවා. මේකට අමතර තත්ත්වයක් එකතු කරන්න කියලා. එතකොට ඒකත් ඇත්තටම එන්නේ මොකද මුස්ලිම් දහම් පාසලක් කියලා. ඒකට නගර සභාව අනුමැතිය දෙනවා. මේකට අනුමැතිය දුන්නාට පස්සේ මේගොල්ලන් ඕක හදන්නේ නැතුව ඉඳලා දැන් ඒගොල්ලන් මේක ආපහු දැන් හදාගෙන යනවා. හදාගෙන යන්න පටන් ගන්නකොට තමයි මේ මහ ජනතාවගේ විරෝධයක් එල්ල වෙනවා. විශේෂයෙන්ම හාමුදුරුවරුන්ගේ විරෝධයක් එල්ල වෙනවා. කිසිම විරෝධයක් මාත්‍රිකල සාකච්ඡා කරන්න කවුරුවත් ආවේ නැහැ. අපේ ගරු නගරාධිපතිතුමා එක්ක තමයි මේ සාකච්ඡා සම්බන්ධන ඔක්කොම ගියේ වෙලාවේ. ගරු නගරාධිපතිතුමා මේ වෙලාවේදී කරන්නේ දීලා තියෙන සැලැස්ම తాවකාලිකව විත්‍රෝ කරනවා. මොකද මෙතනදී මහජන සාමයට බාධාකාරී වීමක් සිදු විය හැකිය කියලා. ඊට පස්සේ ওই සිද්ධිය ඔහොම යනකොට දැන් මේ මේගොල්ලෝ මේක හදන එක අත්හිටවනවා. මගේ මතක විදියට ඊට පස්සේ ගිය සතිය දවසක ඔය මුස්ලිම් පල්ලිවල පූජකතුමන්ලයි හාජි අර්ලා කට්ටියක් ගරු නගරාධිපතිතුමා හම්බෙන්න ආවා. ඒ වෙලාවේදී ගරු නගරාධිපතිතුමා මටත් එන්න කියලා දැන් අවසාන අවස්ථාවේ මාත් එන්න කියලා සාකච්ඡා කළා. ඒ සාකච්ඡා කරන වෙලාවේදී තමයි ඔය කියන කාරණේ ඔතන මතුවුනේ. අනවසරයි කියලා කියන්නේ අංක 84 දරන ශ්‍රී මහා විහාර පාරේ මේ ස්ථානයේ ඉදිවෙමින් පවතින මේ මුස්ලිම් දේවස්ථානය 2011 වසරේදී ඉතාමත් ශීක්‍රයෙන් රෑ 12න් පස්සේ නීති විරෝධීව මේ අය මේක ගොඩනගන්න ආරම්භ කළා. එහෙම රෑ ආරම්භ කළාම ප්‍රදේශයේ විශාල බෞද්ධ ජනතාවක් ඉන්නවා. මේ තියෙන ස්ථානයේ ඉතාමත් පටු ස්ථානයක් මෙතන තියෙන්නේ. ගමේ මිනිස්සු නැගිටලා පන්සලට ඇවිල්ලා මතක් කළා හාමුදුරුවනේ නීති විරෝධීව මේ ස්ථානයේ ඉදිකිරීමක් කරනවා කියලා. මේ ස්වාමින් වහන්සේලාට මේ කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ හත්බෝති රජමහා විහාරයේ ශ්‍රී මහා විහාරයේ සහ සාරාණත් ධර්ම නිකේතනයේ කියන විහාරස්ථාන තුනට මැදිව අනවසරයෙන් ඉදුවෙමින් තියෙන නීති විරෝධී ආගමික මධ්‍යස්ථානයක් සම්බන්ධයෙන්. ඔව් මේ මධ්‍යස්ථානයේ ඉදිකිරීම සම්බන්ධයෙන් සා බැලිය යුතු තවත් වගකීමක් තියෙන දෙවිල ගල්කිස්ස මහනගර සභාවේ නාගරික කොමසාරිස් ධම්මික මුතුගල මහත්මයාත් එක්ක කතා කරපු වෙලාවේ එතුමා මේ සිද්ධිය සම්බන්ධයෙන් මෙන්න මේ විදිහට අනාවරණය කළා. ඒ වෙලාවේදී ඒගොල්ලන් කිව්වා ඔය 2001 වගේ කාලෙකදී මේගොල්ලන්ට හම්පාසල පවත්වාගෙන යන්න අනුමැතිය හම්බෙලා තියෙනවා කියලා. නමුත් මං ඒ වෙලාවේදී කිව්වේ 2011 වගේ කාලෙකදී ප්‍රාදේශීය ලේකම්ලට ආගමික කටයුතු අමාත්‍යංශයෙන් නිකුත් කරලා තියෙනවා සර්කියුලර් එකක්. ඒ සර්කියුලර් එකේ තියෙනවා කිසියම් හෝ ආගමික මධ්‍යස්ථානයක් හදනවා නම් ඒකට ආගමික කටයුතු අමාත්‍යංශ ලේකම්ගේ අවසරය ඕන කියලා. මම ඒ වෙලාවේදී කිව්වා ඉතා පැහැදිලිව අපි මේ තුන්ගොල්ලන්ම එකතු කරලා ප්‍රාදේශීය ලේකම්, පොලිසිය, ප්‍රදේශවාසී, මුස්ලිම් හාජියාරලා හාමුදුරුවරු මේ පාර්ශව ටික ඔක්කොම එකට එකතු කරලා අපි සාකච්ඡාවක් අරගෙන මේක අපි පැහැදිලි කරලා මේක අපි අවසානයක් කරමු කියලා. දැන් එතනින් තමයි නවත්තලා තිබ්බේ. හැබැයි දැන් මට ඔබතුමා කියනකොට තමයි මා දන්නේ ඕක අපෝ රෑ හදන්න පටන් අරගෙන කියලා. ඒ රෑට රෑට හදනවා කියන එක නම් මට as soon as මට හෙට ඕක චෙක් කරලා බලලා පොලිසිය දැම්මල මට ඕක නතර කරවන්න පුළුවන්. දැනට වෙලා තියෙන්නේ අපේ නගරාධිපතිතුම මේ දවස්වල ලංකාවෙ නැහැ. එතුමා ලංකාවෙන් පිට ගියා ගිය සතියේ. එතුමා 16 ලංකාවට ආවට පස්සේ ওই පාර්ශව ටික එකතු කරලා සාකච්ඡාවක් කරමු කියන මතයක ඉඳලා තමයි එතුමා කියලා. හොඳයි. එතුමා කියන විදියට දැන් අපි ඊයේ කතා කරපු වෙලාවේ තමයි එතුමා කිව්වේ අද දවසේ මේ සම්බන්ධව හොයා බැලීමක් කරන්නම් කියලා. සාකච්ඡාවල් තියෙන්නේ දවල්ට ඉදිකිරීම වෙන්නේ රැට. ඔව් මොකද ප්‍රශ්නේ? රැට වෙන දේ ගැන එතුමා දන්නේ නැහැ කියලා තමයි එතුමා කිව්වේ. හැබැයි ඉතින් මේක නීති විරෝධීනේ. නීති විරෝධී වැඩක් නිසා ඒ ගැන දන්නවද කියලා ඇහුවා. නැවත ඉදිකිරීමක් සිද්ධ වෙනවා නම් මේ දේවස්ථානයේ නාගරික කොමසාරිතුමා ඒ ඉදිකිරීම සිද්ධ වෙන තියලා අනවසරව. ඒ ඉදිකිරීම නීති විරෝධී ඉදිකිරීම. නගරාධිපතිතුමා ඒක හෝල්ඩ් කරලා තියෙන්නේ. අවසර දීලා නැහැ. ඒ කියන්නේ බෞද්ධ පාර්ශවයෙන් ආපු ප්‍රෙෂර් එකත් එක්කලා තමයි නගරාධිපතිතුමා මේ ප්ලෑන් එක తాවකාලිකව අවලංගු කරා. తాවකාලිකව ප්ලෑන් එක අත්හිටෙව්වා. දැන් ඔය හදනවා නම් මේගොල්ලන් ඒ කියන්නේ මුස්ලිම් පල්ලිය දැන් ඔය තත්ත්වය තුල ආපහු හදනවා නම් කරන්නේ නගරාධිපතිතුමා දීලා තියෙන අත්හිටවීම ඒගොල්ලන් අතික්‍රමණය කරලා තියෙනවා. මම අනිවාර්යයෙන්ම හෙට ඕක පොලිසියට ඉන්ෆෝම් කරන්න. පොලිසිය දම්මලා ඕක නතර කරවන්න. මොකද එදා අන්තිමේ නගරාධිපතිතුමා පිටරට යන දවසකට හෝ දෙකකට ඉස්සලා තිබ්බ සාකච්ඡාවදී මම හරි ආගියට කණ්ඩායමක් ආවා කියලා. ඒ වෙලාවෙදී නගරාධිපතිතුමා ඒගොල්ලන්ට අවධාරණය කරා නගරාධිපතිතුමා දීලා තියෙන තීන්දුව එතුමා වෙනස් කරගන්නකම් හරි සංශෝධනය කරගන්න හරි කිසිම ඉදිකිරීමක් කරන්න එපා එතන කියලා. ඒක නගරාධිපතිතුමා කියන වෙලාවේ මාත් ඒ වෙලාවේ හිටිය
जीवत्न लीगल नोटिस के पास एक्शन नहीं सामान्य व्यवस्था पुलिस ඕන මට හිත කරන්න පුළුවන් මගේ ටෙක්නිකල් ඔෆිසර් සමිතියෙන්ද යවල හරියට පරීක්ෂා කරලා බලලා ඉන් රයිටින් කියන්න පුළුවන් මේක අවස්තල්ද කියලා. පොලිසිය අපි කියන ඉල්ලීමක් ඉටු නොකරනවා නම් ඒක ඉතින් පොලිසිය පැත්තෙන් සිද්ධ වෙන දෙයක්. නගරාධිපතිතුමා ලංකාවට 16 වෙනි දිනක මොකද නගරාධිපතිතුමත් පැහැදිලිව ඉන්නවා මෙයාලා වංචනික වැඩක් නම් කරන්නේ ඒක නතර කරන්න ඕන කියන ස්ථාවරේ ඉන්නවා. නගරාධිපතිතුමලත් මම පැහැදිලිව කතා කරන්න නගරාධිපතිතුමා දෙහිවල ප්‍රාදේශීය ලේකම් පුත්කලිකවත් කතා කරලා හැව්වා. මෙහෙම ආගමික මන්ත්‍රස්ථානයක් හදනකොට තියෙන මේ චක්‍රලේකේ විධිවිධාන මොකද්ද? කොහොමද ඒක ගන්න ඕනේ කියන එතුමා ඉතින් පැහැදිලිව කිව්වා ඒ තියෙන विशाल विनाशाचार वाहन दिख मार ඉතින් මේ උදේ හවස දවල් පැය 6න් 6ට මේ ඇවිල්ලිවල මේ දේවල් කරනකොට ප්‍රදේශවාසීන්ට යන්න එන්න විදියක් නැති වුනහම අනිවාර්යයෙන්ම එතන ගැටුමක් ඇති වෙනවා. ප්‍රදේශයේ තරුණ ගැටුමට මුල් වෙනවා. ඉතින් ඒවා වාලක්වගෙන ඉන්නේ දැනට මේ විහාරස්ථානවල ඉන්න ස්වාමින් වහන්සේලා කහසිවුරේ බලය පාවිච්චි කරලා තමයි නවත්තගෙන ඉන්නේ. ඉතින් තව ඉදිරියට මේ තරුණයෝ මේ ගැටුමට බැස්සහම මේක ආගමික කලකෝලහලයක් බවට පත් වුනොත් අන්න එදාට නම් ওই බලධාරීන් සහ නිලධාරීන් සියලු දෙනාම සහ පොලිසිය ඇතුළුව ඔය ගැටුමට මැදිහත් වෙන පුද්ගලයන් අත්අඩංගුවට අල්ලලා කූඩුවේ දාන්න ඕන තරම් පිළිසිඳි. නමුත් මේ වෙලාවේ මෙච්චර අවට ඉන්න බලධාරීන්ට නිලධාරීන්ට ආයතනවල තේරුම් කරලා තියෙදි තාමත් නිහඬව ඉන්නවා. එම ඒ ආයතනයේ ඉදිකිරීම සිද්ධ වෙනව රැත් රාත්‍රියට. ඊළඟට අවශ්‍ය කරන ගොඩනැගිලි දවිය ටික ගේනවා. බාහිර පුද්ගලෝ මේ ස්ථානයේ ගැවසෙනවා. ඒ සියලු දේවල් පිළිබඳව සාධක තියෙද්දි මේ පිළිබඳව අවධානය නොකර සිටීමෙන් ඇතිවන ප්‍රතිඵලයේ භයානක ප්‍රතිඵලයක් කියලා තමයි මම දකින්නේ ප්‍රදේශවාසීන් කැටියට. දෙහිවල විහාරස්ථාන තුනකට මැදිව නීති විරෝධී ආගමික මධ්‍යස්ථානයක් ඉදි වෙනවා. හැබැයි මේක රැට ඉදි වෙන්නේ දවල්ට බලධාරීන්ට පේන්නේ නැහැ. මේ ගැනයි අද බැලුම්ගල කතා බහ කරමින් ඉඳී. මේ ගැටලුව සම්බන්ධයෙන් අධිකරණ හා බුදුසාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහත්මයාගේ අවධානය අපි යොමු කළා. යම් කිසි මුස්ලිම් දේවස්ථානයක් අනවසරයෙන් ඉදි කරනවායි කියන කාරණයක් සම්බන්ධයෙන් ස්වාමින්වහන්සේලාගේ සහ ජනතා විරෝධයක් මතුවලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ඔබතුමා දැනුවත් වෙලා තියෙනවද? නැහැ, ඒ සම්බන්ධව නම් මට කවුරුත් දැනුවත් කරලා නැහැ පිළිබඳව. මුස්ලිම් සහ සිංහල සහජීවනයේ වෙසෙන ප්‍රදේශයක් වෙන මේ ප්‍රදේශයේ මේ වගේ දෙයක් ඉදිකිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙනවද ඔබතුමා මේ පිළිබඳව සොයා බලලා ඉදිරියේ මොන වගේ ක්‍රියාමාර්ගද ගන්න සූදානම් වෙන්නේ? මට නම් අද වෙනකෙක කිසිම පාර්ශවයකින් එහෙම කාරණා පිළිබඳව දැනුම් දීමක් සිද්ධ කරලා නැහැ. සාමාන්‍ය ක්‍රමයට නම් කුමන හෝ ඉදිකිරීමක් ඒ දේවස්ථානයක් වුණත් නිවාස ස්ථානයක් වුණත් විලඳ ව්‍යාපාරික ස්ථානයක් වුණත් ඉදිකිරීම සම්බන්ධ අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීම කළ යුතුව තිබෙනවා. ඉතින් ඇත්තටම එය අදාළ පළාත් පාලන ආයතනයේ නාගරික සංවර්ධන අධිකාරියේ විෂයපතේට වැටෙන දෙයක්. ඉතින් එහෙම යම් කිසි ගැටලුවක් තියෙනවා නම් මට තාම දැනගන්න ලැබුණේ නැහැ. දැනගත්තොත් මම හොයලා බලන්නම් ඒ අනුව සාකච්ඡා කරලා බලන්න පුළුවන් අපි විතර මේවා අනාගතයේදී ප්‍රශ්නයක් නොවන විදිහට සාකච්ඡා මාර්ගයෙන් විසඳගන්න. අනාගතයේදී ප්‍රශ්නයක් නොවෙන්න තමයි අපි මේ කතා කරන්නේ. හැබැයි දැන් ඉතින් ගොඩාක් කල් ගත වෙලා මේකට. ඔව්. අපි ඇමතුමාට මේ ප්‍රශ්නය යොමු කරපු වෙලා වෙතුමගේ පිළිතුරු උනේ ඒ වගේ. හැබැයි මේ තවදුරටත් අපි එතුමාව මේ සම්බන්ධයෙන් දැනුවත් වීම කස්තිදු කළා. එමතුම දැන් ප්‍රදේශවාසීන් සහ ස්වාමීන් වහන්සේලා කරන චෝදනාව තමයි මේ දේවස්ථානයේ රාත්‍රී කාලයේදී
යම් කිසි පිරිසක් විසින් නැවත වතාවක් ඉදිකිරීම් කටයුතු කරනවායි කියන කාරණේ. මේ සම්බන්ධයෙන් පොලිසියට සඳහන් කරන අවස්ථාවලදී පොලිසිය පාර්ශවයෙන් කියවෙන කාරණයක් විදිහට ඔවුන් සඳහන් කරනවා මේ මුස්ලිම් ජාතික දේශපාලඥයින් මේ සම්බන්ධයෙන් යම් කිසි පිටුබලයක් දෙනවායි කියන කාරණේ. මේ කරුණු එක්ව ගත්තාම බුදුසසුන අමාත්‍යවරයා විදිහට ඉදිරියට ඔබතුමා මේ සම්බන්ධයෙන් මැදිහත් වෙනවද? දැන් ওই කාරණානුව කාගේවත් මැදිහත් වීම සම්බන්ධව පොලිසියට හෝ නගර සභාවට නිදාසට කරුණු කීමේ ක්‍රමවේදයක් අපේ රටේ නැහැ. එහෙම කෙසේ නමුත් මෙම කාරණේ පිළිබඳව දැන් අවධානය මගේ යොමු වෙච්ච නිසා මට හෙටදී මේ පිළිබඳව අදාළ ආයතන කැඳවලා මේ පිළිබඳව කරුණු සොයලා අපි අනුගමනය කර යුතු සාකරයන් කිරීමට තීරණය කරනු ලබන කාරණා පිළිබඳව දැනුවත් කරන්නට පුළුවන්කම තියෙනවා. හොඳයි රංගන ඇමතුමා මේ සම්බන්ධයෙන් ඊයේ දවසේ අපිට පොරොන්දු වුණා මේ අද දවස වෙනකොට හොයා බැලීමක් සිදු කරනවා කියලා. හැබැයි එතුමා මැදිහත් වීමක් සිද්ධ කරලා නැවත වතාවක් එතුමා අපිට දුරකථන ඇමතුමා කරගත්තා ඊයේ දවසේම. මම අර ඔයා කීපේක හොයලා බැලුවා. ওই ප්‍රශ්නේ අගමැතිතුමා ළඟට ගිහිල්ලා තියෙනවා. අගමැතිතුමා අදාළ පාර්ශවයත් එක්ක කතා කරලා තියෙනවා. ඒ කියන්නේ මුස්ලිම් මේ පල්ලි හදන කණ්ඩායමත් එක්ක. ඒගොල්ලන් එක්ක ඉදිරියේදී අදාළ පාර්ශවයත් එක්ක සාකච්ඡා කරනවා. එතකම් මොනක්වත් කරන්නේ නැහැ කියලා එකිනෙතාවයකට ආව කිව්වා. දැනට තියෙන තත්ත්වය ඒක. හොඳයි. එකඟතාවය ඒ වුණාට දැනටත් රෑට මේ වැඩේ කරනවා කියලා තමයි අපට ජනතාවගේ චෝදනාව තියෙන්නේ. ඔව්. ඉතින් මේක ආගමික සංහිඳියාව ගැන නිතර කතා කරන රටේ ඉතින් මේ ගමේ මිනිස්සු බොහොම හොඳින් ආගම් ජාති කුලමල ભેදයෙන් තොරව ජීවත් වෙච්ච මිනිස්සු ඒක නිසා ප්‍රශ්න ඇති වෙන්න කලින් මේ වගේ තත්ත්වයන් වළක්වා ගන්න එක නිලධාරින්ගේ බලධාරින්ගේ වගකීම කියලායි මතක් කරන්න ඕනේ. හොඳයි ඒ මතක් කිරීමත් සනෝනාට හිනාව ලස්සන නෑ නේද? බලන්නකො ඩෙන්ට පාවිච්චි කරන අය. හිතේ බයක් නැතුව ලස්සනට හිනාවෙන්න අදම ඔබත් ඩෙන්ටා ටූත් බ්‍රෂස්ම පාවිච්චි කරන්න. ඩෙන්ටා ඔබේ සිනහවේ ආරම්භය.